සුබ දවසක් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් මම මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද මම ගෙනල්ලා තියෙන්නේ වෙනදා ගේන Battle Royale වල tips and tricks video එකක් නෙමෙයි. අද ගෙනල්ලා තියෙන්නේ multiplayer match, rank multiplayer match හොඳට play කරන්නේ කොහොමද කියලා. ඒකට අදාළ හුඟක් වැදගත් වෙන සේරම වගේ ටිප්ස් ටික මම මේකේ ගේනවා. ඇත්තට මේ වීඩියෝ සීරීස් එක මම පාර්ට් දෙකකට තියෙන මේක එකේ පළවෙනි පාර්ට් එක. මොකද ටිප්ස් කීපයක් මම කියලා දෙන හින්දා මේක වීඩියෝ එකකින් කරන්න බෑ. දිග වෙලෙ ඉන්න මම වීඩියෝ දෙකකට හරලා තියෙනවා. මේ තමයි පළවෙනි පාර්ට් එක ගයිස්. ඔයාලට මේක ඉවර වෙද්දී සාමාන්‍ය කොහොමද රෑන්ක් මැච් ප්ලේ කරන්නේ, හොඳ ප්ලේ කරන්නේ කියලා මේ ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාලට කියනවා. හරි ගයිස්, අපි මම ඔයාලට මූවමන්ට් ටිප් එක වීඩියෝ එක කලින් ගෙනල්ලා තිනවා. ඒක මගේ ලින්ක් එකේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. අද පළවෙනි ටිප් එකට යන ගයිස්, ඒක තමයි ගන් ස්මිත් එක. ඇත්තටම ගන් ස්මිත් එක කියපුවාම ගයිස් මේක වැදගත්ම දේ, මොකද එක එක්කෙනාගේ ගන් ස්මිත් එක එක එක්කෙනාට වෙනස්. හරි, දැන් මගේ තියෙන සෙන්සිටිවිටි, එතකොට මගේ තියෙන ඇකුරසි, ඒවත් එක මම හදාගන්නේ මට වෙනව මට හරියන ගන් එකක්, ගන් ස්මිත් එකක් ඕනෙම ගන්න. ඒ වලටත් එහෙමයි. ඒ විදිහට මම ඔයාලට කියන්නම්, මෙන්න මේ ගන් ස්මිත් එක ඕපන් කරපුවා මෙන්න මේ පැත්තෙන් එනවා ඩැමේජ්, ෆයර් රේට්, ඇකුරසි, මොබිලිටි, රේන්ජ් ඇන් කන්ට්‍රෝල් කියලා. මේව මොනවද කියලා මම කියලා දෙන්න. ඇත්තනම මෙතන ඩැමේජ් කියන්නේ අපි බුලට් එකක් තිබ්බහම කී කොච්චරක් HP අඩු වෙනවද කියලා. ඒතකොට ෆයර් රේට් එක කියන්නේ යම්සි කාලයක් ඇතුළත කොච්චර බුලට් සංඛ්‍යාව පිට වෙනවද කියන එක. ඇකුරසි කියන්නේ අපි තියෙන බුලට් වලින් කීයක් හරිම තැනට වදිනවද කියන එක. ඊට පස්සේ මොබිලිටි කියන්නේ මූව් ටු ඇබිලිටි, ඇබිලිටි ටු මූව්. ඒ කියන්නේ යම් තැනකින් තවත් තැනකට යන්න තියෙන හැකියාව ගැන. ඒ කියන්නේ ගන්න එක බර අඩු වෙනවන මොබිලිටි වැඩි යන්නේ ඒ වගේ. ඊට පස්සේ රේන්ජ් එක කියන්නේ කොච්චර දුර වදිනවද කියලා බුලට් එක. කන්ට්‍රෝල් එක කියන්නේ අපේ ඇකුරසි කන්ට්‍රෝල් කරන එක. එතකොට ඇකුරසි කන්ට්‍රෝල් කරන එක සහ මේ ගන්න එකේ බරේ දේවල්, يعني වර්ටිකල් රීකෝයිල් එක කන්ට්‍රෝල් කරන එක තමයි මේක. මේ ඒ ගැන් කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ තියෙන අපිට පාර්ට්ස් පහක් දාන්න පුළුවන්, ඇටැච්මන්ට් පහක් දාන්න පුළුවන්. මෙන්න මේ ඇටැච්මන්ට් පහෙන් මෙන්න මේ කියන එහා පැත්තේ තියෙන හය වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්න. ඒක ඔයාලට ඕනේ ගන්නට ඔයාලගේ ඇටැච්මන්ට් දාලා ඒක හදාගන්න කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි අනුන්ගේ ස්පීඩ් එක පාවිච්චි කරනවට වඩා අනිවාර්යයෙන්ම තමන්ගේ ගස්මිත්තක් තමන්ට කැමති විදිහට හදාගෙන පාවිච්චි කරන ගොඩක් හොඳයි. හරිද? ඊට පස්සේ මම දෙවෙනි එක මේ තියෙන මං කිව්වේ මේ තැජල් ස්ටෝක්. මේක පෙන්නනවා මේ කොළ පාටින් පෙන්නන්නේ කොච්චරක් හොඳ වෙනවද කියලා. ඒ කියන්නේ හැපැත්තේට කොච්චර කොළ පාටින් ඇඩ් වෙනවද කියලා රතු පාටින් පෙන්නන්නේ යන්නේ අහින් එක එකට අදාළව කොච්චර මේ බලන මේ බලන අර ඒ විදිහට මේ ඩැමේජ් එක වැඩි වෙනවා කියලා එහෙම පෙන්නනවා. ඒ විදිහට ඔයාලා කැමති විදිහට ඒක හදලා දාලා මේ එහා පැත්තේ ඒ තියෙන හය තියෙනවනේ, ඒ හයට අදාළව වෙනස් වෙන කොහොමද කියලා බලලා ඔයාලට ගැලපෙන එකක් හදාගන්න ගයිස්. ඕනම ගන්න එකට එහෙමයි. ඒක බේසික් දෙයක්, ඒක වැදගත්. ඒකයි මම කියේ මුලින්ම ගන් ස්මිත් එක. අපි ඊළඟට ගමු ගයිස් රෑන්ක් මැච් එක පස්සේ ස්කෝ ස්ට්‍රීක් එක. හරි, ස්කෝ ස්ට්‍රීක් යද්දි අපි දැන් වර්ග දෙක තුනක් තියෙනවානේ. ඊට පස්සේ ඩොමිනේෂන්, SND, Search and Destroy matches, ඊට පස්සේ Hardpoint matches, Team Death matches. හරිද? ඒ වගේ දැන් කොහොමද ස්කෝ ස්ට්‍රේක් හැම රවුන්ඩ් එක රවුන්ඩ් එකම SND match වල රීප්‍රෙෂන් ද අපිට ඒකේ ස්කෝ ස්ට්‍රේක් ගන්න ලොකු ඒවා දාන්න බෑ. අඩු පොයින්ට් හම්බෙන මෙන්න මේ වගේ UAV වගේ ඒවා තමයි දාන්නේ. හරිද? මම ඔයාලට කියන්නම් ඩොමිනේෂන් වගේ මැච් එක හදුවොත් අනිවාර්යයෙන් මෙන්න මේ UAV කියන එක පාවිච්චි කරන්න. මොකද ඕකෙන් අපිට mini map එකේ පෙන්නනවා ඉන්න ප්ලේයර්ස්ලා යම් කිසි වෙලාවකට. හරිද? එහෙම පෙන්නන්නේ නැත්තේ මෙන්න මේ perk එකේ ghost කියන perk එක දාලා තියෙන අය විතරයි. හැබැයි මේ කියන දෙවෙනි මම දාලා තියෙන ස්කෝ කාඩ් එක ආවට පස්සේ ඒ කාට් එක ආවට පස්සේ කවුරුත් මේ ghost perk එක දාන්නේ නැහැ. මොකද එතකොට ඒක මාරුණා මේ old blood විදිහට දාගෙන කින්නේ ගැටේ. හරිද? ඒ හින්දා ඔයාලට මෙන්න මේ combination එක use කරන්න පුළුවන්. ghost මේ UAV එකයි මේ කාට් එකයි. හරිද? එතකොට UAV එක ඒක ghost දාලා තිනවා නම් කාට් එකට අහු වෙනවා. ඊට පස්සේ ghost දාලා නැත්නම් UAV එකට අහු. අනිවාර්යයෙන් මේ combination එක use කරන්න guys. ඒක ගොඩක්ම වටින දෙයක්. හරිද? මම domination match වල නම් දාලා තියෙන්නේ ওই විදිහට මේ කාඩ් එකට අහු වෙනින්ද gold cold blood එක. ඊට පස්සේ ඩොමින මෙසේජ් ඇන් ඩිස්ට්‍රොයි වල නදාල් තියෙන්නේ මේ වයර්ඩ් එක. මොකද මේ ක්‍රිප් මයින් වලට අහු වෙනින්ද hard wired එක. හරි guys, අපි යමු ඊළඟට. ඇත්තටම ඊළඟ එක තමයි අපේ pin එක. pin එක කියන්නේ මේක ඇත්තටම පවතින්නේ අපේ connection එක මත. හරි, අපිට හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා. මම ඔයාලට කලින් කියලා තියෙනවා මේ
කොහොමද පින් එක වැඩි අඩු වෙන්නේ කියලා කනෙක්ෂන් එක ඇතුළට අපිට අප්ලෝඩ් එක ඩවුන්ලෝඩ් දෙක ඒ දෙක හොඳට තියෙනවා නම් පින් එක කියන එකට අඩු වෙනවා හරිද ගයිස් මෙන්න මේ පින් එක මගේ යන්නේ මේ 60 ගණන් හැමනේ පින් එක 70ට වඩා අඩුයි කියන්නේ ඒක ගොඩක් හොඳයි හරි MP rank match පාවිච්චි කරනකොට 70ට අඩුයි කියන්නේ ඒක හොඳයි 100ට වඩා වැඩි වෙනවා කියන්නේ ඒක අන්තිම නරකයි හරිද දැන් ඊට අමතරව අපේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් බලපානවා ගයිස් පින් එකටත් එක්කම හරිද එහෙනම් පින් එක සාමාන්‍යයෙන් 70ට වඩා අඩු වෙන තියනවා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ හරි ඊළඟට තමයි ප්‍රීමියම් මේක තමයි රෑන්ක් මැච් වල තියෙන වැදගත්ම දේ ප්‍රීමියම් කියන්නේ ප්‍රීමියම් කියන්නේ ඇත්තටම අපි ඔය නම කෙනෙක්ව දැකලා කෙලිම වෙඩි තියන්න කලින් අපි එම් කරලා ඉන්නේ හරිද ගයිස් බලන්න කොහෙත් අපි දැනග බැලුවත් අපි එම් කරනවා හරිද වෙඩි එම් කරලා එනිම දැක්කට පස්සේ තමයි වෙඩි තියන්නේ හරිද ඒ කියන්නේ කලින් එම් කරන එක තමයි ප්‍රීමියම් කියන්නේ හරිද එතකොට අපිට හිටස් බටන් එකෙන් කෙලිම ෆයර් කරන්න පුළුවන් එහෙම නැතුව කලින් එම් කරලා ෆයර් කරන එක තමයි මේ ප්‍රීමියම් කියන්නේ ගයිස් හරිද බලන්න මේක අනිවාර්යයෙන්ම මේ එම් බටන් එකට අපි වෙනම ඇඟිල්ල තියාගන්නේ ගොඩක් හොඳයි ඇඟිලි තුනකින් ගහන්න කටටක් පුළුවන් ඇඟිලි හතර හොඳයි ඇඟිලි පහක්නේ හොඳටම හොඳයි ඇඟිලි පහක් යූස් කරනවා නම් හරි ගයිස් මේ ප්‍රීමියම් එකත් එක්ක අනිත් එක නම් පීකින් කියන්නේ ඊළඟ ටිප් එක හරිද පීකින් කියලා කියන්නේ ඇත්තටම තේරුම තැනකින් ඉස්සනවා එහෙම නැත්නම් තැනකින් එබෙනවා කියන වගේ අර්ථයක් තමයි ඔය පීකින් කියන එකට තියෙන්නේ ඒතර පීකින් කියන්නේ අපිට දැන් මේ වගේ කවර් එකකට ඊහි අපිට කවර් එකේ ඉඳන් ටග් ගලන්න පීක් කරනවා කවර් එකකින් කෙලිම කවර් එක ඉවර වෙද්දී අපි එම් කරනවා ප්‍රී එම් මම කලින් කියලා ප්‍රී එම් අන්න මේක තමයි නෝමල් පීකින් එක හරිද මකට කියනවා එම් පීකින් කියලා හරිද ඒ කියන්නේ අපි කවර් එක ඉවර වෙද්දීම ඔන්න ඔය විදිහට මේවා කරනවා අපිට නැත්නම් කෙලින්ම මැදට ගිහින්ම පුළුවන් මෙන්න මේ එම් කරන්න ඒක නෙමෙයි හරි වැඩි අන්න ඔහොම කරන්නේ නෙමෙයි ඕකට මේ හරි වැඩි මෙන්න මේ තමයි අපි කවර් එක ඉවර වෙද්දීම කෙලින් එම් කරගෙන ඉන්නවා හරි එතකොට ඒතර කවර් එක කවර් ඉන්නවනම් ඇත්තටම අපිට මේ ටග් ගාලා ගන්න පුළුවන් මොකද ඒ එනමීට අපි කවර් එකේ ඉන්න හින්දා මේ අපි ටාගට් කරගන්න තමයි හරිද ඒක තමයි එම් පීක් අනිත් පීක් එක තමයි ජම්ප් පීක් හරිද එතකොට අපි කෙලින්ම ජම්ප් එක දාලා මේ එම් කරනවා අද කවර් එකේ ඉඳන් අපි එළියට යන්නේ කෙලින්ම ජම්ප් එකක් එක්ක කවර් එකේ ඉඳන් අන් කවර් එකට යන්නේ ජම්ප් එකක් එක්ක හරිද ජම්ප් එකයි එම් එකයි එතකොට අපිට ওই ජම්ප් එක අතර තුර අපිට එම් එක හදා ගන්නත් පුළුවන් එනමීට හරියට මේක තමයි ජම්ප් පීකින් කියන්නේ හරිද මම කලින් කිව්වා එම් පීකින් නෝමල් ගිහින් එම් කරන එක මේ ජම්ප් පීකින් මේ අනිත් එක ස්ලයිඩ් පීකින් හරිද මේ තුන තමයි ඇත්තටම ඕනේ එම් පීකින් ජම්ප් පීකින් ස්ලයිඩ් පීකින් මේ දෙක තුන හොඳට පුළුවන් වුණා නම් හරි එතකොට ස්ලයිඩ් එකක් කරලා එම් කරනවා ස්ලයිඩ් කරලා එම් කරනවා කවර් එකකින් ස්ලයිඩ් එකකට ගිහින් ප්‍රී එම් කරනවා ස්ලයිඩ් එක ප්‍රී එම් ස්ලයිඩ් එකකින් ප්‍රී එම් කරනවා හරි ඔය තුන තමයි ඇත්තටම වැදගත් වෙන්නේ ගයිස් එම් පීකින් ජම්ප් පීකින් ස්ලයිඩ් පීකින් හරිද එතකොට අපිට පුළුවන් ওই විදිහට ටග් ගාලා අපේ පින් එකත් හොඳයි නම් අපිට එනමී කෙලින්ම සර්ප්‍රයිස් කරන්න පුළුවන් ඔය එමින් වලට ගියපන් ගයිස් හරි හරි ගයිස් මම ඊළඟ පාට් එක ගෙන්නම් ඔයාලට ඊළඟ දවසක මේ වීඩියෝ එකේ එතකන් ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඊළඟ වීඩියෝ එක අපි හම්බ කරගන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ගයිස්